समन्ता चक्रवादेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धा कामे पुन्नतुनि अद मे संध्यायामये ओब हेम केनेक्म संबंध वेन्ने बन कीमे बन असीमे उतुम पिंकमकट बन कीमत बन असीमत देखम तथागत लौतुरा बुदुरजानन वहन्सेगे देशनावट अनुव उतुम पिंकम नोयसु दे धर्म करुणु असन्नट लभेन निसा असु धर्म करुणु थव थवत नवत नवत असन्नट लभेन निसा गेटलु अतितन तिबुनो तेवा निरवुल करगान अवस्थावक लभेन निसा हित पिरिसिदु वेन निसा धर्मय खेल दीमत धर्मय असीमत देखम पिंका सियलु दान अतर अग्र दानय लेसत तथागतयन महंसे धर्म दानय हेंदिनुवा अद देशनावे दायकत्वय अरगेन कटयुतु करन्ने दुशांति हेबगे महात्मिय सह ए पौले यहलु मित्रादीन ने उतुम पिंकम सिद्ध करन्ने मीट अवुरुदु देखकट कालेन මේ ජපානයේදී හදිස්සියෙම රියානතුරකින් අභාවයට පත්වන්නට යෙදුන තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන සංජීව තුෂාර සෝලංගාරච්චි තරුණ මහත්මානන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා මීට පෙරත් පින්කම් කිහිපයක්ම එතුමාට පින්පෙත් අනුමෝදන් කරලා එම මැතිණිය වගේම එතුමන්ගේ යහළු මිත්‍රාදීන් විසිනුත් සිත කරලා තිබෙනවා අද දවසේ එතුමිය ලංකාවට ගිහිල්ලා තිබෙන නිසා මේ මොහොතේ සේනාසනයට පැමිණ සම්බන්ධ වුණේ නැතත් සජීවීව බුදු පුතුන් ඔස්සේ මේ උතුම් පින්කමට බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුණා එතුමිය ඇතුළු බොහෝ දෙනෙක් මේ වෙලාවේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ අපේ ධර්මයට අනුව අපට කළ හැකි උපකාර වන්නේ පින්පෙත් අනුමෝදන් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් දානයක් අපි දීම තමයි සිත කරන්නේ ඒ දානයන් අතර ධර්ම දානය අග්‍රම ඉහළම දානය නිසා බෞද්ධයෝ පින්පෙත් අනුමෝදන් කිරීමක් සඳහා කරන පින්කමකදී විශේෂයෙන්ම ධර්ම දානයක් දෙන්නට බොහොම උද්‍යෝගිමත් වෙනවා. අදත් ඔබ සමග ඊටාම වටින සූත්‍ර ධර්මයක් ඇසුරු කරගෙන මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නටයි අප සූදානම් වෙන්නේ. සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ තියෙනවා උදය කියලා සූත්‍රය. හරි ලස්සන සූත්‍ර දේශනාවක් නිසා මා හිතුවා ඔබත් එක්ක ඒ සූත්‍රයේ තියෙන කරුණු කාරණා බෙදා හදා ගන්න. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ මේ අවස්ථාවේ වැඩ සිටියේ සවැත් නුවර. සවැත් නුවර කියන්නේ ජනපදයක්. එකුවේ නියම්ගම් රාශියක් එකතු වුණාට පස්සේදී ඇති වෙන විශාල ජනපදයකට සාවත්තිය කියලා කිව්වා. අදත් ඒ නමින් ශ්‍රාවත්ති කියලා අලුත්
ඉන්දියාවේ පැරණි ඉන්දියාවේ සවැත් නුවර සාවත්තියන් කියලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළ අවුරුදු 26ක් විතර වස් කාල 26ක් විතර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවත්තිය තමයි වැඩ වාසය කළා තියෙන්නේ ප්‍රධාන ආරාම දෙකක් තිබුණා භාග්‍යවතුන් වහන්සේට පූජා කරපු එකක් සේසෙම ජේතවනාරාමය අනික පූර්වාරාමය ඉතින් මේ ආරාම දෙක ඇසුරු කරගෙන තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කරන්නට යෙදුනා සවැත් නුවර ඒ වගේම සවැත් නුවර කොසල් රටේ අගනුවර ලෙස තමයි තිබෙන්නේ අගනුවර ලෙස කොසල් රාජ්‍ය කියන්නේ පසේ නදී කොසල් රජතුමා එවකට රජුරෝ විදියට ඉඳලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ළඟ හිතවතේ ළඟ හිතවතේ සමීප තමයි බොහෝ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරපු ඔය සංයුක්ත නිකාය කෝසල සංයුත්තේ ගැන එහෙම මම කලිනුත් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේත් එක්ක ප්‍රබල තර්ක විතර්ක ගොඩනගමින් සංවාදවල සාකච්ඡාවල නියැලෙච්ච කොසල් රජුරුවන්ගේ රාජධානිය අගනුවර ලෙස තමයි මේ සවත්තිය තිබිලා තියෙන්නේ. මේ සවත් නුවර මහා ධනවත් සිටුවරු සාමාන්‍ය ධනෙ තිබිච්ච සිටුවරු වගේම මහා ධනවත් සිටුවරු බ්‍රාහ්මණය ප්‍රකෝටිපතියෝ ඉඳපු වෙළඳ නගරයක් වාණිජ නගරයක් ඒ කාලෙ තිබ්බ බැංකු වල නෙමෙයි මේ සල්ලි තිබිලා තියෙන මිනිස්සුන්ගේ ගෙදරමයි රජුරු ඇවිල්ලා ඒ තැන් වල තියෙන ධනය ගණනය කර ඒ කාලේ හැටියට ඔය ඝනක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන විදියට ඝනකාධිකාරිවරු නැත්තම් මේවා මේ ගණනය කරන අය ඉඳලා තියෙන ගණක මොග්ගල්ලාන කියන්නේ ඒ වගේ කෙනෙක්. එතකොට මොහොත් 40 කෝටියක් ධනෙ තිබිච්ච අපූරු මිනිස්සු බෞද්ධෙක් නෙමෙයි. බුද්ධ ශාසනයේ සරණ ගියපු කෙනෙකුත් නෙමෙයි උදය බ්‍රාහ්මණයා. ඔහු කක්තෝ සංසාර පුරුද්දකට හොඳට දම් දෙන. ඒ වගේම කාල බීලා සන්තෝෂෙන් ඉන්න මනුස්සෙක් හරි ප්‍රසිද්ධයි මොකද කාලෙන්දලත් ඉන්නවා ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රණීත ආහාර පාන ආදීන් ඇඳුම් පැළඳුම් ආදීන් නේද දම්පම් පූජා කරනනේ ඒ පරිත්‍යාගශීලී වෙන කෙනෙකු ලෙස තමයි එතුමන් කටයුතු කරලා තියෙන්නේ උදය බ්‍රාහ්මණයා. ඉතින් මේ උදය බ්‍රාහ්මණයා මේ සිද්ධ කරන මේ කටයුතුත් එක්ක දවසක් බුදුරජාණන් වහන්සේ ඉතනවා යන්න ඕන මේ උදය බ්‍රාහ්මණයාගේ ගෙදරට කියලා. දෑසනක තථාගතයන් වහන්සේ සිවුරු ඇඳ පොරවාගෙන පාත්‍රය අරගෙන උදය බ්‍රාහ්මණයාගේ ගෙදරට යනවා. ඔහු ඉතාම ප්‍රණීත ආහාර ඉතාම රසවත් ආහාර වලින් පාත්‍රය පුරවලා පරිත්‍යාග කරනවා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දවම ඒක අරගෙන නැවත වඩිනවා. දෙවනි දවසෙත් වඩිනවා. දෙවනි දවසෙත් වැඩියට පස්සේ එදත් උන්වහන්සේට බොහොම ප්‍රණීත ආහාර පානෙන් කොහොමත් දන් දෙන්න කැමති මිනිස්සයා බොහොම ප්‍රණීත ආහාර පානෙන් දෙවනි දවසෙත් සංග්‍රහයක් සිද්ධ කරනවා. පාත්‍රේ පුරෝලා පරිත්‍යාගයක් කරනවා. තුන්වෙනි දවසෙත් වැඩියම ඔහු පාත්‍රේ පුරෝලා ආනිතික දෙන ගමන් හිත ඇතුලෙන් තමන්ගේ කැකෑරිච්ච අදහසක් කියලා දානවා.
මොකද්ද කියන්නේ හා ටිකක් ගෞතමයන් වහන්සේ ටිකක් කෑමට පෙරේතයි වගේ ගිචු වගේ කියලා කියනවා හැමදාම එන්නේ එකයි නේද නැවත නැවත කෑමට ටිකක් මේ රහින්ද වෙන්න ඇති කියලා ටිකක් අවමන් කරලා අවඥා සහගත සිනහවකුත් එක්ක හැබැයි පාත්‍රේ පුරවලා රහ ආහාර පාන පූජා කරන බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව හිටියේ බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව හිටියේ දවස් දෙකක්ම එයාගෙන් වචනයක් එනකම් එයා කිව්ව වචනයක් මොකක්ද කියපු වචනය එයා සඳහනක් කරනවා පාලියෙන් එය සඳහන් වෙන්නේ මේ විදියට සමනෝ ගෞතමෝ පුනප්පුනං ආගච්ඡන්ති इति පුනප්පුනං නැවත නැවත එනවා නේද කෑමට ටිකක් ගිජු වගේ පෙරේතයි වගේ නේද ආහාරයට රහ වැටුණා වගේ නේද සමනෝ ගෞතමෝ පුනප්පුනං ආගච්ඡති इति නැවත නැවත එන්නේ පුනප්පුනං නැවත නැවත කියන වචනයකින් කියවුවා බුදුහාමුදුරුව අන්න පුනප්පුනං කියන වචනය අරගත්තා අරගෙන එතනින් කියලා දෙන්න දේශනාව පටන් ගත්තා හරි ලස්සනයි මේ විදිහට සඳහන් කරන උනාස් පුනප්පුනං චේව වපන්ති බීජං पुनप्पुनं वसंसति देवराजा पुनप्पुनं केत्तं कसंति कस्सका पुनप्पुनं धन्यमुपेति रट्टं भाग्यवतुन् वहन्से पलवेनि गाथावेन् मे नवत नवत वेन देवल् देन् किमे मे नवत नवत पेरेतकमट एनवा कियलने उदय ब्राह्मण මම මේ නැවත නැවත එන එකක් ගැන ඔබතුමා කියනෝනේ දන්නේ නැද්ද ගොවියෝ නැවත නැවත වපුරනවානේ නැවත නැවත වපුරනවානේ එතකොට ඊළඟට වැස්ස දේව රාජා කිව්වේ වැස්ස පුනප්පුන නැවත නැවත වහිනවානේ කොච්චර දේවල් මේ ලෝකේ නැවත නැවත වෙනවද නේ ගෝවියෝ වපුරනෝ නැවත නැවත වැස්ස වහිනව නැවත නැවත පායනව වහිනව දෙවිව රාජා ඉස්සර මිනිස්සු මේ වැස්ස වහින එක ඔය දෙවියන්ගේ කාර්යයක් ලෙසනේ සැලකුවා ඇත්ත වශයෙන්ම ඉතින් වැස්සට දෙවියෝ කියලා කිව්වට දෙවද තමිතින් එහෙම දේවත්වයෙන් සැලකුවට පවුත් නැහැ පවුත් නැහැ එයි වැස්ස නැත්තම් අපිට බොණ්ඩ වතුර තියෙන්නේ ඇඟපත සෝදන්න වතුර තියෙන්නේ ආහාර පාන හදා ගන්න වතුර තියෙන්නේ කුඹුරු ගොවිතැන් කරන්න හෝ වෙනත් වගාවන්ට වතුර තියෙන්නේ අපිට ඉන්න පුළුවන් වෙයිද වැස්ස නැති වුණොත් පරණ මිනිස්සු දේව රාජා මහා වැස්ස දෙවියෙක් දේවත්වයෙන් තමයි සැලකුවේ මේ භාග්‍යවතුන් වහන්සේ තේ වචනේම මෙහිදී පාවිච්චි කළා කියලා. මේ වචනේ වැස්සට කිව්වයි කියලා මේ පෞපිරණ එකක් නෙවෙයි අපි දන්නවා වැස්ස විද්‍යාත්මකව කොහොමද ලැබෙන්නේ කියලා. හැබැයි දේවත්වයෙන් වැස්සට ගරු කලේ වැස්ස නිසා ලැබෙන දේවල් නිසා මේ 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 ජපානයේ මහා දියුණු රටක්
වැස්සට දෙවියෙක් ඉන්නවා අව්වට දෙවියෙක් ඉන්නවා හුලඟට දෙවියෝ ඉන්නවා ගඟට දෙවියෝ ඉන්නවා කන්දට දෙවියෝ ඉන්නවා මේ රටේ ඉන්න දෙවිගොල්ලගේ ප්‍රමාණය අපේ 33 කෝටියක් අපේ විශ්වාස මේ පුදුම දින්ජා නේ සංස්කෘතිය දේවාල සංස්කෘතිය මෙහෙට බුදුදහම එන්න කලින් සින්තෝ නේ සින්තෝ ආගම එතකොට ඒ දේවත්වයෙන් සැලකීම කියන එක බොහෝ දේට මේ රටවල තිබිලා තියෙන හේතුව මේ සෝපා දහමෙන්නේ මේ මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ සෝපා දහම කරපු අනුග්‍රහයන් නිසා සෝපා දහමට බොහෝ දේවල් වලට දේවත්වයෙන් සැලකුවා ඉතින් අපේ බුදුරජාණන් වහන්සේත් සඳහන් කරනවා ඉතින් දේව රාජා වැස්ස නැවත නැවත වහිනවා ඊළඟට ගොවියෝ පුන පුනා නැවත නැවතත් කුඹුරු හානවා දැන් ගොවියෝ එක සැරයක් කුඹුරු හාලා වපුරලා නෙලා කියාගෙන ඉවර කරා නම් එතනින් එහාට පැවැත්මක් තියේද උදේ බ්‍රාහ්මණයාට සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ ගොවියෝ නැවත නැවත කුඹුරු හානවා පුනප්පුනම් කස්සකා කස්සකම්ති ගොවියෝ මේ නැවත නැවතත් කුඹුරු සීසානවා නැවත නැවත වහන්න එතුමා කිව්වේ පුනප්පුනම් කියන වචනේ විතරයි භාග්‍යවතුන් වහන්සේ එයා දන්න තැන ඉඳලා පටන් ගන්නවා තා ගොඩාක් ලස්සන කරුණු ඉස්සරහට තියෙන්නේ පුනප්පුනම් කියන වචනේ පාවිච්චි කළා තථාගතයන් වහන්සේගේ අසිරිමත් නුවණ කෙනෙකු නොදන්නා තැන ඉඳලා දන්නා තැන ඉඳලා නොදන්නා තැන දක්වා ගෙන යන ඒ උන්වහන්සේගේ අපූර්ව දේශනා විලාසයක් මේක. එයා පුනප්පුනම් කියන වචනේ දන්නවා. දැන් බුදුහාමුදුරෝ සාමාන්‍ය ජීවිතෙන් උදාහරණ උපමා ආරම් පියන නැවත නැවත වෙනේවා. නැවත නැවත වපුරනවා. එක සැරයක් වපුරලා නැවතුනේ නෑ මේ ලෝකේ. නැවත නැවත වහිනවා. එක සැරයක් වැහැලා මේ ලෝකේ නැවතුනේ නැහැ නැවත නැවත වහිනවා ඊළඟට ගොවියෝ පුන පුනානේ නැවත නැවතත් ගොවියොත් කුඹුරු හානවා ඊළඟට නැවත නැවතත් ධාන්‍ය කපාගෙන ධාන්‍ය අරන් අටකොට පුරව ගන්නවා ඒකත් එක සැරයක් වෙච්ච දෙයක් නෙවෙයි මේ ලෝකේ නැවත නැවතුණා එකක්වත් නැවතුණාද නෑ මේ කියපෝ කරුණු අතරින් එකක්වත් එක සැරයක් සිද්ධ වෙලා නැවතිච්ච දේවල් නෙමෙයි නැවත නැවතත් වෙනවා දැන් මේ කරුණු අතර හනකොටම ඔබට තේරෙන්න ඕනනේ ජීවිතය ගැන යම අවබෝධ වෙන්න ඕන මේ කිසිම දෙයක් එක සැරයකින් එක සිද්ධියකින් නවතින්නේ කියන එකවත් අද නැවත නැවතත් එකම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා බලන්නකො නී ලංකාව දිහා බලුවා නැවත නැවත දිනනවා දේශපාලකයෝ නැවත නැවතත් පරදිනවා නැවත නැවතත් ඒගොල්ලොම දිනනවා නැවත නැවතත් පරදිනවා දිනනවා පරදිනවා නැවත නැවතත් ඒකම තමයි 74 75 අවුරුද්දක් විතර කිට්ටු කාලයක් නැවත නැවතත් වහිනවා වගේ කුඹුරු සීසානවා වගේ නැවත නැවතත් නේ එකම දේ වෙනවා නැවත නැවතත් එකම දේ මේ ලෝකේ වෙනවා ඉතිහාසෙම තමයි නැවත නැවතත් වෙන්නේ අවේ අලුත් කියමනක් එන්නේ ඉතිහාසයේ නැවත නැවත කියවෙනවා ඔබට මුණ ගැහෙන්නේ නැවත නැවතත් ඉතිහාසයයි කියලා අලුත් කියවණක් තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එය තමයි නැවත නැවතත් වෙච්ච දේවල් වෙනවා මේ ලෝකේ එකක් වෙලා ඒක ඉවර වෙලා නැහැ මේ සම්මුති ලෝකේ ජීවිතේ දේවල් එහෙමයි වෙන්නේ ඊළඟට තව ලස්සන ගාථාවක් තියෙනවා ලස්සන ගාතාවක් පුන්නප්
පුනං යාච කායාච යන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සංගමුපෙන්ති තානං බලන්න ලස්සන පුනප්පුනං කියන වචනේ කොච්චර ලස්සනට භාගවතුන් වහන්සේ යොදනවද පුන පුනං යාචකා යාචයන්ති යදිය යදිම යාචකය විඳන්න නෝනා කියාගෙන මහත්තයා කියාගෙන ඔබේ ගාවට ඇවිල්ලා තියෙන්නේ අර ලංකාවේ ට්‍රැෆික් ලයිට් ගාවදී එක සැරේයිද ඒ මිනිස්සු එක කාර් එකක් ගාවට එක වාහනයක් ගාවට ඇවිල්ලා නවතිනවද එතනින් ලක්ෂයක් දුන්නා නවතිනවද මේ ලෝකේ යාචකයෝ යාචකයින්ගේ වැඩේ මොකද්ද පුනප්පුනං යාචකා යාචයන්ති නැවත නැවතත් යදිනවා නැවත නැවත ඉල්ලනවා යදියන්ගේ හැටිෙමයි යදින්නන්ගේ හැටිෙමයි බුදුබව ලැබෙන්න ඕනෑ කියනවා සියලු යහපත ලැබෙන්න ඕනෑ කියනවා කිරිති වෙන්න ඕනෑ කියනවා විවිධ දේවල් කිය කිය අනේ බඩගිනි කෑවේ නෑ වේල් දෙක තුනකින් කියනවා නේද ළමයි බඩගින්නේ කියන විවිධ දෑ කිය කිය යහාචකයාගේ ස්වභාවය යදිනික මගේ සහෝදර සායනහස කෙනෙක් කීවා එයාගේ පන්සලට ආවා කියලා එක යාචකේ ගෙවල් තුනක් තියෙනවා ඉතින් එයා ලක්ෂ 20ක්ද කොහෙද බැංකු පොතේ තියෙනවා කියලා මහරගම යාචකයෝ නැවත නැවත හිඟා කන ඉල්ලනවා අත දික් කරනවා බැගෑපත් වෙනවා දානපතියා මොකද කරන්නේ ආයියේ දුන්නනේ ඔය මැදයි නවතිනවද දානපතියා එහෙමයි නෙමෙයි දානපතියාගේ ස්වභාවය තමයි දානපතියා නෙමෙයි වරද්ද ගන්න දානපතියා යාගසභාවේ තමයි පුනප්පුනං දානපති දදන්ති දන් දෙන්න කැමති කෙනා නැවත නැවතත් දෙනවා දැන් සමහර කෙනෙක් අහනවා ඔයා ගිය මාසෙත් පින්කමක් කරේ මොකද මේ සැරෙත් ආපහු මේ මාසෙත් දාගෙන දීලා පුරුදු වෙච්ච කෙනාගේ හැටි දීලා පුරුදු වෙච්ච කෙනාගේ හැටි තමයි මුඛාකර හේතුවක් හදාගෙන දෙනවා අනේ පිඬු සිටුතුමාගේ මිනිබිරියක් හිටියා මිනිබිරියට බෝනික් එක ඉඳලා තියෙනවා බෝනික්ක කැඩිලා දැන් බෝනික්ක නැතුව මිනිබිරි අඬනවා වැළපෙනවා බෝනික්ක කැඩිලා කියලා අන්තිමට කරන්නම දෙයක් නැහැ නලෝ ගන්න බෑ පුංචි මිනිබිරි අනේ පිඬු සිටුතුමා මිනිබිරිට කියනවා යා මැරිලන් අපි යාට පින් දීලා බුදුහාමුදුරුව වඩම්මල දානයක් දෙනවා මිනිබිරි තඳ ගහගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට දෙවුරන් වේරට ගිහිල්ලා ආරාධනයක් කරනවා ස්වාමීනි අපේ ගෙදර මේ මලගයක් වුණා අපේ මේ මිනිබිරිගේ බෝනික්ක මැරුණා ඉතින් ඒ බෝනික්කට පින් දීලා පින්කමක් දානයක් පූජා කරන්න ඕනේ 500 නමක් එක්ක
अपे निवसट वडिंट बुधुहामुदुरुओ अहुवद मुकद अने पिंडु सिटुतुमागे ओलुव होंद नैद्द बोनिक्के कुट पिंदेंट कियल नानसे निहंदव इवसु इवसला अदाल आराधनाव दवस उनानसे निवसट वैडल दानित वलंदुवा वलंदला बनकुत क्युवा बनकुत क्युवा मिनिस्सु दम देंड कैमती मिनिस्सु मुकक्करी अरमुनक हदागे मुकक्करी अरमुनक तमाम हदागे न दम देनो अकेला पिंकरान न कैमती आये एनिसा दानपतिया कियन के नागे तियन मानसिकत्व तमाय याद देंडो ने दावसे පෙරණිය අත්තම්මල සියල මතකයි දවසේ අඩොම තමන් කන කෑමකින් වත්මිටක් කරි දෙනවා වත්මිටක් කරි දෙනවා වත්ගුලියක් ගුලි කරලා අපි පුංචි කාලේ දැක්ක දේ තමයි අර පිඟානේ කෙලවරින් තියා ගන්නවා තමන් කාලේ වුණා නම් ඒක ගිහිල්ලා කුරුල්ලොන්ට දාන ලෑල්ල උඩ තියනවා ඒ වත්මිට ඒක කුරුල්ලෝ කනව දැකලා හරිය සතුටු වෙනවා एक क्यूए दानपतिया पुनः पुनः दान पति ददंती दानपतिया नैवत नैवत देना इलागटे पुनः पुनः दान पति ददित्वा नैवत नैवत दानपतिया दंदीला मुकद्वेन्ने या आ पुनः पुनः सग्गमुपेतितानं सुगत्ये उपदिनवा නවත නවතත් සුගතියේ උපදිනවා දන් දීලා දම්පන් දම්පන් පූජා කරපු අය නවත නවතත් සුගති භූමි වල උපදිනවා දන් දීමේ ආනිසංස විදිහට කෙනෙක් දිගින් දිගටම මනුෂ්‍ය භවම ලබනවා නම් ඒකට ප්‍රධාන හේතුවක් එයා සීලාදී ගුණ රැකගෙන දන් දෙන කෙනෙක් වෙලා ඉඳපු එක කෙනෙ කකණ්ඩවම දිව්‍ය ලෝකවල උපත්ය ලැබනව නම් කාමවචර සුගති භූමිවල උපදිනව නම් ඒකට ප්‍රධාන හේතුවක් තමයි දන් දීමාදී කාමවචර කුසල කර්ම කරන්න යා කැපවෙච්චක පුන පුනං සග්ගමුපෙන්තිඨානං ස්වර්ගයට යනව නැවත නැවතත් නවත නවත ස්වර්ගයට යන දම්පෙන් පූජ කරලා එනිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේ පුනක් පුනම් කියන වචනේ උපකාරවත් කරගෙන බලන්ට අපට පෙන්වලා දෙන කරුණු නවත නවත සිද්ධ වෙන දේවල් නේ නවත නවත මේවා ආපු කරණි ගම්වැසියෝ ඔය කියමනාවල් හදගෙන තියෙන්නේ එක හීනෙන් එළිවෙන්නේ ඒ වගේ කියමන් අපේ මිනිස්සුන්ගේ ජීවිතේ ට එකතු වෙලා තියෙන්නේ එහෙනම් මේ දේවල් නැවත නැවත සිදු වෙනවා කියන එක නැවත නැවත දේවල් සිද්ධ වෙනවා සිදු වෙච්ච දේවල් එක සැරයක් සිද්ධ වෙලා නිම වෙන දේවල් නැහැ කියන අය දෙන්නේ කොකාට වාර හතක් ආවනම් 38ක් එනවා වාරයක් ඒ කියේ වාරයෙම කියන එක නැවත නැවත වෙන එකක් එක වාරයක් ඇවිල්ලා එතනින් ඔක්කොම ඉවර වෙන්නේ නැවත නැවතත් උස කඳුවලට නගින අය පහලට බයි නැවත නැවතත් නගිනවා ඔච්චර දේවල් නැවත නැවත වෙනවද මේ ලෝකේ නවත නැවතත් අපි ලෙඩ වෙනවා නවත නැවතත් අපි බේරෙනවා නවත නැවතත් ලෙඩ වෙනවා ආයෙත් නවත නැවතත් බේරෙනවා නවත නැවතත් සනීප වෙනවා නවත නැවතත් ලෙඩ වෙනවා ඊළඟට නවත නැවතත් බඩගිනි වෙනවා නවත නැවතත්
කනවද නැද්ද කනවා හා කෑවා බඩ පිරුණා ඉවර වෙනවද නැහැ නැවත නැවතත් බඩ ගිනි වෙනවා පුනක් පුනක් එකම දේ නැවත නැවත මේ ජීවිතේ වෙනවා පිංගතුනි किसी मतयाक उदय ब्राह्मण अत्य कमें सिद्ध करना साक्षात्चाव अपट केला देनवा नवत नवता देवाल सिद्ध वेन पावा अपट लस्सन टमी आपी दान्न लोकित देवाल टिकत मतक करने भागवतु नांसे अपी हितान नेति अपी दकिन नेति ए थम दाम सिद्ध वेन दे अपट मत्तु करला पेन्ननवा उन्नांसे मत्तु करला पेन्ननवा एक हरि अपूर्व देयक एक तो आप तेरू गण देवलती लसन तुंगी गाता वचो उपेति मातरंगील मति पंदति च දෙනගෙ තනේ මෙහෙම ඇදලා තෝනවා ආයෙත් සැරයක් ඇදලා පුනක් පුනන්නේ කිරි දොනයි නැවත නැවතත් ඒක ඇද ඇද දොනවා Tamange වාජනේට කිරි සැලකිය යුතු ප්‍රමාණයක් පිරනකම් කිරි දොනයි දවා ගන්න මේ රටවල් වල නම් කිරි දොන හැටි දැක්කොත් එහෙම නැඟ හීතල වෙනවා ඔය ප්‍රධාන ෆාම් වල මං හිතන්නේ ලංකාවේ දැන් එහෙම ඇති ඔය අපේ අපි පුංචි කාලේ නේ අපි දැක්කේ අපේ අත්තම්මලා නේද ඒ මේ ගාබේ මේ කිරි දෙනගේ ඒ බුරුල්ල කියලා කියන්නේ කිරි කිරි ඒ තන් තියන හරිය ඒ හරිය තවලා කොළ තඹපු වතුරෙන් ගෝදලා එහෙම කරලා අතින්නේ මෙහෙම දොවන්නේ දැන් මේවයි අපි දකිනවා මේ ඒවට මේ බට හයි කරලා ඒවා මේ මැෂින් වලින් තමයි दोनवे බලන්ට භාග්‍යවතුන් වහන්සේගේ මේ සාමාන්‍ය ලෝක සංසිද්ධි ගැන තිබිච්ච අවධානේ අපිට නම් පුනක් පුනක් කියවට ඔච්චර දේවල් ටිකක් මතක් වෙනවද අපේ සිහියට එනවද නැවත නැවත මේ ඔක්කොම වෙනව නේද කියලා නෑ නැවත නැවත සිද්ධ වෙනවා හැමදේම නැවත නැවත සිද්ධ වෙනවා एक में लोक स्वभाव इलाट वस मव करा पुनः पुनः इलबे वहुपेटिया वहुपेटिया के स्वभाव अभी चूटी काले दकलती है या अम्मा गावट दवस एक सर अग्नि नवती नो बड़ी गिनी हद्दे न कोट या दू वगिन गिल्ला बड़ा असे ओलुव दिक्करला එයා කිරි උරා බොන බඩ ටිකක් පිරුණම ආයෙ ගිහිල්ලා නටලා රවුම් කාලා සෙල්ලම් කරලා ආයෙ දුවන් යන ඒ කිව්වේ වස්සවත් එක සැරයක් ඇවිල්ලා කිරි බීලා නැවතිලා නැහැ කිරි බොන වහු පැටියා නැවත නැවතත් අම්මා ගාවට දුවන් යනවා පොඩි දරුවෝ වෙච්ච ඔයත්තන්ගේ දුව දරුවෝ කිරි බොන වයසේ ඉන්න නැවත නැවතත් කිරි බොන්න ළඟට එන්නේ නැද්ද දුවගෙන දුන්නේ නැත්තම් අඬන්නේ නැද්ද රණ්ඩු කරන්නේ නැද්ද ඔහු පැටව වගේම තමයි
පුංචි කාලේ අපි කවුරු අම්මගේ තුරුල්ලට වෙලා කිරි උරා බොන්න ඒ තිබුණු තණ්හාව ඒ තිබුණු කැමැත්ත වඩිගිනි වෙන වාරයක් පාසා ගොඩාක් වෙලා කිරි දීලා අම්මට රිදෙනකොට චුට්ටක් කරි මව්ගේ තනේ අපේ කටෙන් එළියට ගත්තොතින් චූටි දරුවෝ අපි තේමනේ පොඩි කාලේ චූටි දරුවෝ අඬ නැහැටි කොච්චර නැවත නැවත දේවල් වෙනවද මේ ලෝකේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ උදේ බ්‍රාහ්මණයට කියන්නේ මේ ඔබතුමා මම නැවත නැවත මේ දවස් තුනක් ආපු නිසා මම හරි පෙරේතකමෙන් එනවා කියලා කිව්වට පුනප්පුනන් නැවත නැවතත් සිද්ධ වෙන දේවල් මේ ලෝකේ ගොඩාක් තියෙනවා ගොඩාක් තියෙනවා ඊළඟට සත්ව දෙමේ පුනපුනා ක්ලාන්තද වෙයි අන්න පුනපුනා සත්වයා ක්ලාන්ත වෙනවා සිහි නැති වෙනවා නේ සිහි නැති වෙනවා ඒක කායිකව භෞතිකවත් සිහි නැති වෙනවා මානසිකවත් ක්ලාන්ත වෙනවා අවශ්‍ය කරන ආහාර පාන නැති වුණා ක්ලාන්ත වෙන අය අපි කියන්නේ එයාට කලන්ත හැදුනා ක්ලාන්ත වුණා යා හත් සැරයක් ක්ලාන්ත වුණා අද දවසේ තුන් සැරයක් ක්ලාන්ත වුණා ඒ කියන්නේ එක වෙන්න පටන් ගත්තම ක්ලාන්ත වීම කියන එක සරින් සරේ සරින් සරේ වෙන්න පටන් ගන්නවා එක සැරයක් වෙලා නැවතින එකක් නෙමෙයි ක්ලාන්ත වීම කියන එක අපි දොස්තර ගාවට ගියොත් එයත් අහනවා අපෙන් කි සැරයක් ක්ලාන්ත වුණාද අපි කිව්වොත් මට කැරකැවිල්ල ආවා ඊට පස්සේ මං ක්ලාන්ත වෙලා වැටුණා එතකොට වාග්ය මේ දොස්තර මහත්තයෙක් උනත් අහනවා මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ කි සැරයක්ද නැවත නැවත ඒක උනාද කොයි කොයි වෙලාවල් වලද ඔන්න ඊට පස්සේ ආයාගේ ප්‍රතිකාර පටන් ගන්නවා එයි නැවත නැවත වෙනවා මේ සත්වයා ක්ලාන්ත වෙනකොට නැවත නැවත වෙනවා නැවත නැවත වෙනවා ඊළඟට කම්පිතද වෙයි අපි කම්පා වෙලා තියෙන ලාභ නිසා අපේ සිත සැලීලා තියෙන එක සැරයයිද අලාභ නිසා අපේ සිත සසල වෙලා තියෙන එක සැරයයිද නැවත නැවත සසල වුණේ නැද්ද ලාභ එනකොට අම්මෝ දැන් නම් හරි ඔන්න ලැබුණා මට ඕනික ලැබුණා මං හිතපු එක ලැබුණා කියලා තණ්හාවෙන් සතුටින් හිත කලබල වුණේ නැද්ද එක සැරයයිද උනේ ජීවිතේ ලැබෙනකොට ඊළඟට අහිමි වෙනකොට නොලැබෙනකොට එක සැරේත් ජීවිතේ කලබල වෙලා තියෙන්නේ ආ කලිනුත් අහිමි වුණානේ එහෙම කියලා කලබල වීම නැවතුණාද නැහැ ආයෙත් සැරයක් නැති වුණා කලබල වෙනවානේ හිත දුකෙන් පිරෙනවා තරහ ගන්නවා ඊළඟට තමන්ගේ ගුණ කියන පිරිස යසසනේ තමන්ගේ වටා වැඩි වෙනකොට හිතට සතුටාව එක සැරයයිද ජීවිතේ නෑ එතනත් කලබල වෙලා තියෙනව නැවත නැවත ළඟ හිටපු අය ටික ටික ඈත් වෙනකොට වෙනද වගේ කෝල් එන්නේ නැති වෙනකොට වෙනද වගේ අපි ගැන විස්තර ගුණ කතන අන් අයගෙන් සිද්ධ වෙන්නේ නැතිකොට තරහක් එක්කෙන්නේ නැද්ද කම්පිත බව දැන් මං ගැන මතකවත් නැහැ ගානක්වත් නැහැ ඉස්සර එහෙමද කොච්චර වර්ණනා කරාද කොච්චර අගය කරාද කී දෙනෙක් වටේ වැටිලා හිටියද ಗುಣ මකුවෝ කොච්චර දේවල් කියනවද අපි කම්පිත විල්ල එක සැරයක් වෙච්ච එකක් නෙමෙයි ජීවිතේ කම්පිත වීම නැවත නැවතත් සිද්ධ වෙච්ච දෙයක් නැවත නැවතත් සිද්ධ වෙච්ච එකක්
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අටලෝ දහමේ නින්දා ජීවිතේ එකම සැරයක්ද නින්දා ඇවිල්ලා තියෙන්නේ ඒක මේක එකිනෙක පද හදලා තියෙන ඔබට එක සැරයක්ද ජීවිතේ එහෙම තාම එක සැරයයි නම් මතක තියාගන්න තව බොහෝ වෙලාවල් ඒවා යෙදෙනවා කියලා කවුරු හරි හිතාගත්තොත් එහෙම එක සැරයයි නේ ඉතින් නින්දා එන එකක් නැහැ එයා රැවටිච්ච මිනිස්සේ එයා නුවණයි මතක තියාගන්න ජීවිතේ කවදාවත් නින්දා කියන ඒවා එක සැරයක් ඇවිල්ලා නැමතින්නේ නැහැ නින්දා කියන ඒවා නැවත නැවත එනවා රහත් නොවෙච්ච මිනිස්සු නින්දා එනකොට දුකටපත් වෙලා තියෙන එක සැරයයිද ඔන්න එක නින්දාවක් එනවා මිනිස්සු නින්දා කරන නොකළ දේවල් කිය කිය පද හදනවා කියන්නේ ඔන්න එක සැරයක් ඇවිල්ලා ඒක ටික ටික යටපත් වෙලා යනවා ඔන්න හිත යාන්තම් සැහැල්ලු වීගෙන යනකොට දැන් නම් ඒ ගැන කතා බහක් නෑ මිනිස්සු අතර දැන් මේ මිනිස්සු මට නින්දා කරන එක නවත්තලා කියලා හිතනකොටම ඔන්න ආයේ කවුරු හරි කෙනෙක් ආයෙත් නින්දා කරන්න පටන් ගන්නවා ආයෙ කලබල වෙන්නේ නැද්ද ආයෙ කල අයියෝ ආපහු පදයක් හදලා ආයෙ කතන්දර කියනවාද ඒ කියුවේ කම්පා වෙන හිත නැවත නැවතත් කම්පා වෙනවා නින්දා නිසා ප්‍රශංසා නිසා තේමයි උඩ යන එක හා මං ගැන හොඳ කියනවා මා වගේ කරනවා මට ප්‍රශංසා කරනවා මගේ ගුණ ගීතිකා මං ගැන දැන් රින්දුවකුත් හදලා ඉතින් ප්‍රශංසා කියන ඒවා නිසා අපේ හිත කම්පා වෙලා තියෙන්නේ කලබල වෙලා තියෙන්නේ සැලිලා තියෙන්නේ එක සැරයක් නෙමෙයි නැවත නැවතත් නේ අහන අහන සැරේට ඒ ප්‍රශංසා පපුව පිම්බිලා එන බව සඳහන් කරලා තියෙන සමහර මාත් ඉතින් සතුට දරා ගන්න බැරි බව සඳහන් කරලා තියෙන නැවත නැවතත් ඒ හැම දෙයක්ම පින්වතුනි සිද්ධ වෙනවා සැප ජීවිතයට එද්දි දුක ජීවිතයට ලං වෙද්දි මතක තියාගන්න සැප සහ දුක කියන දෙකේදීම අපි නැවත නැවතත් කම්පා වෙනවා තේරෙනව නේද බුදුරජාණන් වහන්සේ බොහෝම සරල තැනක ඉඳලානේ පටන් ගත්තේ මේ කුඹුරු වපුරන එකේ දැන් ඔබව ටික 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 භාග්‍යවතුන් වහන්සේ ගැඹුරට අරන් යනවානේ අටලෝ දහම කරාම ගෙනාවා උදේ බ්‍රාහ්මණයව තාම ගැඹුරට ගෙනියනවා ජීවිතේ ගැඹුරු යථාර්ථයන් පෙන්වන්න පටන් ගන්නවා වැස්ස වහින එකේ ඉඳලා වහු පෙටව කිරි පොන්න දුවන එකේ ඉඳලා නැවත නැවත සිද්ධ වෙන දේවල් කියලා ඊළඟට කියනවා කම්පා වීමත් හිත සසල වීමත් එක සැරයක් වෙනවා කියලා හිතන්න එපා ඒකත් නැවත නැවත සිද්ධ වෙනවා හිත සසල වීම රහත් වෙන තාක්කල් නැවත නැවත සිද්ධ වෙනවා ඊළඟට ගැඹුරු කතාවක් දේශනා කරනවා ගැඹුරු දෙයක් කියලා දෙනවා බුදුහාමුදුරුවෝ මොකක්ද බාල තෙමේ පුන පුනා ගැබට පැමිණේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මහ රහත් භාවයට පත්වෙන්න නොහැකි මෝහය අවිද්‍යාව සහිත සත්වයා නැවත නැවත උපදිනවා අපිට මේ සසර ගමන භාග්‍යවතුන් වහන්සේගේ මුවින් දේශනා කරලා තියෙනවා ගංගානම් ගඟේ වැලි කැට ගන්නට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා තියෙනවා කියලා එතකොට අපේ අනුවන කමේ අපේ අවිද්‍යාවේ තරම අපේ අඳුරේ තරම කොච්චරද අපි බුදුවරු ගංගානම් ගඟේ වැලි කැට ගන්නට මුණ ගැහිලා තිබුණා අපි රහත් වෙලා මේ සසර ගමන නිමා කරන්නේ නැතුව නැවත නැවත ගැබට ගිහිල්ලා තිරිසන් සත්තුන්ගේ නිරි සත්තුන්ගේ මනුෂ්‍ය සත්වයන්ගේ නැවත නැවත ඉපදිනනි
නැවත නැවත ඉපදිනා. ගැබට ආව කියන්නේ ජාතිය හටගත්තා කියන එකනේ. භවයක නැවත නැවත ඉපදුණා පිලිස්සිනගත්තා කියන එක. බලන්න. කවුද එම වෙන්නේ? අනුවණයා. අපේ කනට හරහ මොලේ ඇතුළටම දාලා තියෙන අපිට මොකද වෙලා තියෙන්නේ කියලා නේද? දෙය ප්‍රාග්මණයාගෙත් මොලේ කැළඹිලා යන්නේ නැති. තමුන් නැහේ. අනුවණ නිසා තමයි නැවත නැවත උපදින්නේ. ඒකනේ මේ ලස්සන්ට කියලා තියෙන්නේ නේද? අනුවණයා නැවත නැවත උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ මුන්න තරම් කරුණාවකින්ද මේ යථාර්ථය උදේ බ්‍රාහ්මණයාට කියලා දෙන්න ඇතෙන දවස් 3ක් එකම මිනිස්යාගේ ගෙදරට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනේ. එයා කතා කරන්න පටන් ගන්නකම් බුදුරජාණන් වහන්සේ වචනයක්වත් දේශනා කරන්න නැතුව ඉවසගෙන නිහඬව ඉන්න එක ඒ කොච්චර පුදුමද නේ? කොච්චර පුදුමද? ඔහු වචනයක් කියපු තැන ඉඳලා එයාට ආලෝකය කරා යන්න උදව් කරන හැටි පියවරෙන් පියවර. උද්දම මේ ගුරුවරු ඉන්නවනම් මේ දේශනාව අහගෙන ශිෂ්‍යයෙකුට දේවල් කියලා දෙන්න තියෙන ලස්සන ක්‍රමයක් මේක. එයා දන්න තැන ඉඳලා නොදන්න තැනට එක් කරන්නේ. එයා දන්න උපමා වලින් පටන් ගන්න. උදය බ්‍රාහ්මණයා අවබෝධයට පත් කරවන්නේ එයා දන්න තැනින් පටන් ගෙන. එයා මේ හොඳටම දන්නේවනේ කුඹුරු සානේවා. වැස්ස වහිනේවා. ආපහු ගොයන් කපනේවා. ගොවියෝ ධාන්‍ය ටික ගෙදර අරන් යන්නේවා. නේද? යාචකයෝ නැවත නැවත හිඟා කණ්ඩෙනේවා. දානපතියෝ නැවත නැවත ඉතින් එයා කොච්චර හරි දන් දෙන මිනිස්සයනේ. උදේ බ්‍රාහ්මණයා කන්න දෙනවනේ. ඒ හින්දා මේගොල්ලෝ නැවත නැවත උපදින කතා එයත් අහලා තිබුණා ඒවා. මොකද බ්‍රාහ්මණයෝන්ගේ ඒ ආගම් ධර්මවල දම් දීම දන් දුන්නම ස්වර්ගයට යනවා කියලා ඒ ඉගැන්වීම් තිබුණා. ඒවා සාකච්ඡා වෙලා තිබුණා. සාකච්ඡා වෙලා නැතිුනේ නිවන විතරයි. අනිත් සාමාන්‍ය තල දේවල් සීලය දානය භාගවතුන් වහන්සේ පහළ වෙනකොටම සාකච්ඡා වෙමුතු මේවයි එක්ස්ට්‍රීම් තිබුණා අන්ත තිබුණා. ඒවයි නිවැරදි නිර්වෘල් කළ යුතු කොටස් බුදුරජාණන් වහන්සේ නිර්වෘල් කරා. හැබැයි මතක තියාගන්න ඒවා එයා දන්නේ ඒවා. එතනින් ටික 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 අරගෙන ආවිල්ලා දැන් එයාට ගැඹුරු කාරණයක් කියනවා අනුවණෙක් නම් අවිද්‍යාවේ ඉන්න කෙනෙක් නම් එයාට නැවතත් උපදින්න වෙනවා කියලා. නැවතත් උපදින්න වෙනවා. දුප්පතෙක් නම් උපදින්න වෙනවා නෙමෙයි කිව්වේ. අවලස්සන කෙනෙක් නම් රූපේ නැත්තම් උපදින්න නැවත වෙනවා කියලත් නෙමෙයි කිව්වේ. නූගත් නම් උපාදි නොතිබුනොත් එහෙම ආයේ උපදින්න වෙනවා කියලත් නෙමෙයි කිව්වේ. මොකක්ද දේශනා කළේ? දේශනා කළේ අනුවන නම් නැවත උපදින්න වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ නුනොත් නැවත උපදින්න වෙනවා. රහතන් වහන්සේ නමක් නුනොත් මේ භවයේදී නැවත උපදින්න වෙනවා. ඔච්චර ලස්සන ගැන්වීමක්ද? මොන තරම් මනස්කාන්ත පැහැදිලි කිරීමක්ද? අන්තිම ගාථාව භාග්‍යවතුන් වහන්සේ සිව්වෙනි ගාථාව ඔහුට සඳහන් කරනවා. පුන්නා පුනං ජායති මීයති ච පුනප්පුනං සීවති කං අරන්ති මග්ගං ච ලද්දා අනු අපුනබ්බවාය න පුනප්පුනං ජායති භූරි පඤ්ඤෝති. දේශනාවේ සමාප්තියට උන්වහන්සේ දේශනා කරනවා පුනප්පුනං නැවත නැවතත් මිනිස්සු උපදිනවා. නැවත නැවතත් උපදිනවා. සත්වයා නැවත නැවතත් උපදිනවා. ඉපදුණා
නැවත නැවතත් නියති මිය යනවා පුනප් පුනං ජායති පුනප් පුනං මියති තව බොහෝ තැන්වල දේශනාවේ සඳහන් වේ නැවත නැවතත් උපදිනවා නැවත නැවතත් මිය දෙනවා අමරදේව මාස්ටර්ගේ සින්දුවක මට මතක් වෙනවා ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ इपिद मेरी याली पिदे पुनः पुनः जायते पुनः पुनः नियते इपदेना आय मिया यानवा मिया याना आय उपदिनवा याना आय एनवा एना आय यानवा कच्चर लस्सनी गमी मुन्ना तरम यथार्थे द जीविते संबंध ऐत्ता ततु नेत ඇති සැටියෙම උතුම් බුදු මොවින් දේශනා වෙලා තියෙන අපිට අවබෝධ කරගන්නටයි තියෙන්නේ පුන පුනා සොහනටගෙන යත් මරුණට පස්සේ මොකද වෙන්නේ පුන පුනා සොහනට ගන්නේ සත්‍යයා එයාගේ භව ගමනේ සොහනට ගිහින් තියෙන එක සැරයක් නෙමෙයි නෑදෑය වණ්ඩා හඬා ලතෝ නිදිදි විලාප නග නගා කෑ ගහ ගහ තවුල් හේවිසි ගහ ගහ සිංගාරං ගහ ගහ සොහනට අරන් ගිහිල්ලා තින අපි කී සැරයක් නම් සොහනට අරන් ගිහිල්ලාද මේ සසරේ අපේ සොහන ගාව ධන ගහගෙන කී දෙනෙක් නම් අඬලද සත්‍යය නැවත නැවතත් සොහනට අරන් නැවත නැවත එක සැරයක් සොහනට ගියපු කෙනෙක් මේ සසරේ නෑ නැවත නැවතත් සොහනට අපි ගියේ ගියපු අය ආයේ ඇවිල්ලා ආය මේ ජීවිතේ පුදුමාකාර එකක් මේ සසර ගමන පුදුමාකාර එකක් සමහර වෙලාවට ලක්ෂ ගණන් වටින පෙට්ටිවල ඇතුලේ බැහැලා සොහනට ගියපු අපි සමහර වෙලාවක පැදුරු කඩමල්ලක උතලා බලු කුක්කෙක් ලෙසත් සොහනට ගිහිල්ලා රෙදි කඩක උතලා පූසෙක් ලෙසත් සොහනට ගිහිල්ලා සමහර වෙලාවට අපි සොහනට ගෙනිහිල්ලා දාලා තියන්නේ රෙදි කඩකවත් තොතන්නේ නැතුව බව තේරුම් ගන්න ඕනේ ඒ විදියටත් සොහනට ගිහිල්ලා මේ සසරේ අපි සොහොනට ගිහිල්ලා තියෙන එක සැරයක් නන්නේ අපේ ආදරණීය නියයෝ මේ සසර ගමනේ සොහොනට යද්දි අපි එයාලා පසුපස සොහොනට ගින් තියෙනත් එක සැරයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළා මේ සසරේ නෑදෑය වෙච්ච අයගේ හිස් කබල් ඇට කැබලි ගොඩ ගැහුවා නම් महामेरु पर्वतेट वड़ा महामेरु पर्वतेट वड़ा ए हिस कबल्लल एटकटुवल गोड़ उसाई किया कोच्चर सोहनट गीं एत्त सात्या मुन्न तरं सोहनट गीं सोहनट यांडना मुन्न तरं नेवत नेवत तिपदिला नेवत नेवत अत्मिया गीले ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුවණැත්තේ ඒකෙ ප්‍රඥාවන්තයා නිවන ලැබ උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරලා සාක්ෂාත් කරලා පුන පුනා නූපදී යන්න නැවත නැවත වෙන්නේ නැති එක දෙයයි මේ ලෝකේ තියෙන්නේ උතුම් නිර්වාණ අවබෝධයට පත් වෙච්ච කෙනා නවත නවත උපදින්නේ නැති එක විතරයි නිර්වාණව බෝතේට පත්වෙච්ච කෙනා විතරමයි නැවත නැවත උපදින්නේ නැත්තේ නැවත නැවත ඉපදීමක් නැති නිසාම නැවත නැවත වෙන්වීමක් නැහැ ප්‍රිය විප්‍රයෝගයක් නැහැ අප්‍රිය සම්ප්‍රයෝගයක් නැහැ කැමති දේ අකමැති දේ ලැබීම නොලැබීම සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ පංච උපාදානස්කන්ධ දුකක් නැහැ චර අසිරිමත්ද ඒ ඉගැන්වීම මොන තරම් අසිරිමත්ද තේරුම් ගන්න ඕනේ
හොඳට අවබෝධ කරගන්න. අපේ තථාගතයන් වහන්සේ නොදන්න තැනක ඉඳලා අපිව දන්න තැන, දන්න තැන ඉඳලා අපිව නොදන්න තැනට කැඳවාගෙන ආපු හැටි. අපි දන්නේ ගොඩක් වෙලාවට නැවත නැවත වෙන දේවල්. භාග්‍යවතුන් වහන්සේ අපිට ඒ නැවත නැවත වෙන දේවල් දේශනා කරලා 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 අවබෝධයේ මුහුකුරා යනකොට දේශනා කරන නැවත නැවත නොවන දේ මොකක්ද? නිවන අවබෝධ කරගත්තු කෙනා නැවත උපදින්නේ නැහැ. ඒක විතරයි නැවත නැවත නොවෙන්නේ. අනිත් ලෞකික තලයේ හැම දෙම නැවත නැවත ओहुगे मलगम निसा वेदना विंदलती ने एक गमनाई के लगता मैं हम दे मन नवत नवत वेलाती मैं देवल नवत नवत नवेंडना नवत नवत इपदी मनावत तंटोन इस संधा पटकिए ने उत्तम धर्म में आवबोध कर गे ने उत्तम चतुरार सत्य देशनाव वटा गे ने ඉක්මන් භවයකදී හෝ මේ භවයේදී උතුම් නිවන සාක්ෂාත් කරගන්න. ඒ තනත්තා විතරමයි නැවත නැවත සිදුවෙන දේවල් වලට මූණ නොදෙන්නේ. අනිත් අයට නැවත නැවත වහුපැටව කිරි බොන්න දුව නැහැටි බලන් ඉන්න වෙනවා. වැහැලා පායලා ආයේ වහින නැහැටි බලන් ඉන්න වෙනවා. තෙමෙන්ට වෙනවා, වේලෙන්ට වෙනවා, කරවෙන්ට වෙනවා, දුක් විඳින්න වෙනවා. उदय ब्राह्मण अटवदाल लसन देश मनरम देश श्रद्धा थवायटन पुलवान धर्म दान अट्ले बुद्ध पुतु मुहुनु पोते ඔබ යාළුවන්ට මේ ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි හෙට බුද්ධ පුතුන් YouTube නාලිකාවට මේ දේශනාව ඇතුල් කරාම බුද්ධ පුතුන් YouTube නාලිකාවේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ දේශනාව තව අයට අහන්න කියලා. නැවත නැවත වෙන දේවල් සහ නැවත නැවත දේවල් වෙන එක නවත්තන්න වෙන්න ඕන දේ ගැන වදාළ මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න අනිත් අයට උදව් කරන්න කියලා. ඒ ධර්මදානය අන් අයට දෙන්න කියලා සිහිපත් කරමින් අද දේශනාව සිද්ධ කරපු ඒ පින්වත් පිරිසගේ අරමුණු නැවත සිහි කරලා පින් අනුමෝදන් කිරීමයි මෙතන සිට සිද්ධ කරන්නේ. පින්කමේ දායකත්වයේ ගත්ත දුසාන්ති හේවගේ මහත්මිනියගෙන් ආදරණීය ස්වාමි පුරුෂාණන්ට අවුරුදු දෙකකට කලින් මියගිය හදිසි අනතුරකින් සංජීව තුෂාර සෝලංගාරච්චි තරුණ මහත්මාණන්ට ඇතුළුකොට දෙදෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට වනාහපෝබ නමින් මියගිය ඥාතීන්ට මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලු දෙවිවරු පින්වත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බල්ම ශක්තිය සෙසේම දුසාන්ති හේ වගේ මහත්මිනිය, ඒ වගේම ඒ සංජීව සොලංගාරච්චි තරුණ මහත්මයාගේ ආදරණීය මෞදෙමව්පියන්, වගේම දුශාන්ති මහත්මියගේ ආදරණීය මෞදෙමව්පියන් ඇතුළු කොට ඒ පින්කමේ දායකත්වයේ ගත යහළු මිත්‍රාදීන් හැම දිනාටම සියලු යහපත උදා වේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ඇතන්ට ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම පූජනීය සේනාසනාධිපති අපේ සහෝදර හුරුළුනිකවගේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට, සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටි සද්දාවාස ස්වාමීන් වහන්සේට, සේනාසනයේ වැඩවාසය කරන පූජනීය අතිපල්ලාවල නන්දසාර පඬිත හමුදුරු ඇතුළු මහ සංඝ රත්නයට, බණහපු ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව,
නිරෝගී බව සූපත් බව චිරජීවණය වේවා සියලුම දෙවිවරු නිවන් දකිත්වා සාදු 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 අවසාන වශයෙන් නියගිය සංජීව සෝලාරං සෝලංගාරාචි මහත්මාණන් ඇතුළු ඥාතීන්ට දෙවියන්ට ඔබ අප හැම දිනාටම උපදින හැම භවයකම අපට මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයක දිනිවන් දකින්න අද කරගත් පින්කම පාරමිතාවක් වේවා උතුම් සද්ධර්මයම අවබෝධ වේවා සාදු 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 ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරම් තීති ඔබ හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු.